සුබ දෑසනක් ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. පිළිගැනීමේ නම සඳහන් සියලුම මහා සංඝරත්නයකින් අවසරයි. පිළිගැනීමේ නම සඳහන් පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. දූදරුවනි, දෙමව්පියනි, අද අපිට ඇත්තටම හරිම සතුටු දවසක්. මොකද අපි මේ උත්සවයේ දෙවැනි උත්සවයේ තමයි මේ අද අනුරාධපුරයේ තියන්නේ. ඉතින් අනුරාධපුරයේ ළමයි ඉගෙනීමට කැමැත්තෙන් ඉගෙනීමට දක්ෂකම් හින්දා තමයි අද අපි මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මොකද දරුවෝ ඉගෙන ගත්තේ නැත්නම් මේ වගේ අපිට උත්සවයක් තියන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා තමන්ගේ දරුවා ඒ ඉගෙනගෙන ප්‍රතිඵල ගත්ත හින්දා තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වාසනාවන්ත දරුවෝ ඉන්නෝ කියලා දෙමව්පියන්ට හිත සතුටු කර ගන්න පුළුවන්. ඉතින් අපිට මෙම උත්සවයට විතරක් නෙවෙයි අපේ මේ කැම්පස් 10ටම අනුරාධපුර දිස්ත්‍රික්කේ හදන්න අපිට මේ මහා සංඝරත්නය තමයි අපට උදව් උපකාර කරේ. ඇයි අපිට එහෙම උදව් උපකාර කරන්නේ? මොකද තමන්ගේ ළමයට දෙමව්පියන්ට පස්සේ මේ අපේ පන්සලේ ඉන්න සංඝරත්නය තමයි ළමයව බලාගෙන ඉන්නේ කොයිතනම් දුරට හොඳට හැදෙනවද කියලා. මොකද සංඝරත්නය එකම ප්‍රාර්ථනේ ඒ තමන්ට අයිති ගම හරි නගරය හරි ඒ ඉන්න හැමෝම හොඳින්, ඒ කියන්නේ දුකක් නොදී සියලුම දෙනාව සතුටින් තියන්න තමයි සංඝරත්නයේ ඉන්නේ. හැබැයි අපි එහෙම හිතනවාද? දුවලා දරුවන්ට දෙමව්පියන්ට එහෙම හිතනවාද? මොකද සංඝරත්නයේ මුළු ජීවිත කාලයම පූජ කළා තමයි මේ අපිට උදව් කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු ජීවිතේම දන් දීලා තියෙන්නේ. අපි දෙන්නේ දන්, ඕගොල්ලෝ දෙන්නේ ගිහිල්ලා අවුරුද්දකට සැරයක් පන්සලට දානයක් දෙනවා. හැබැයි හාමුදුරුවෝ මුළු ජීවිත කාලයම පරිත්‍යාග කළා මහාන වේලා එතනට ඇවිල්ලා තියෙන්නේ මහජනයාට උදව් කරන්න. ඉතින් මුළු පන්සලේ හාමුදුරුවෝ තමයි ඇත්තටම මේ අපට පොහොසත් සංස්කෘතියක් කියලා කියන්නේ මොකද්ද? ඇයි වෙන රටවලට නැති අපට තියෙන පොහොසත්කම මොකද්ද? අපට තියෙන පොහොසත්කම තමයි අපේ සංඝරත්නය. ඒ කියන්නේ පවුලකට ඒ අයට අමතරව තවත් ඊට උඩින් බලාගෙන ඉන්න, ප්‍රාර්ථනා කරන, තමන්ගේ ප්‍රශ්නෙකට දුක නිවන්න පුළුවන්. හොඳම උදාහරණේ මරණයක් වුණාම කවුද දුක නුවන්නේ ඉන්නේ? කාගේරි ප්‍රශ්නයක් වුණාම කොහෙටද දුවගෙන යන්නේ? ඇයි අපි මේ බෝධි පූජා තියන්නේ? ඒ ඔක්කොම හදලා තියෙන්නේ මේ, ඒක තමයි අපේ පෝසත් සංස්කෘතිය. හැබැයි ඒ පෝසත් සංස්කෘතිය අපිට ඇඟේ තියෙනවා කියලා අපි හිතනවද? නෑ. හැබැයි මම හිතන්නේ ඒකයි. මම බලන්නේ හැම තිස්සෙම කොහෙද අපට පෝසත් සංස්කෘතිය තියෙන්නේ. එහෙමනම් අපි ඒක අරගෙන තමයි මේ පෝසත් සංස්කෘතිය ආයි හදන්න පුළුවන්. මම හිතුවනම් මම තනියම හදනවා කැම්පස් කියලා, මේක කවදාකවත් වෙන්නේ නැහැ. ඔය සමහරක් ආයතන එනවා, ඇවිල්ලා ඇයි පොඩ්ඩක් කරලා දුවනවා. මම එහෙම නෙමෙයි. මම බලන්නේ මේක ලබන අවුරුදු 100කට පවත්වන්න යන්න නම් ඒක සංඝරත්නයත් එක්ක එක පන්සලේ තියෙන්න ඕනේ. නැත්තම් වෙන ආගමක ආගමික ස්ථානයක තියෙන්න ඕනේ. මොකද එහෙම තිබුණොත් තමයි මට වඩා උමනාවක් තියෙන්නේ සංඝරත්නයට හරි පූජකතුමන්ලට හරි ඒ ගම දියුණු කරන්න. ඉතින් අපි ඒක හින්දා, මොකද අපිට අපි දැකලා තියෙනවා ජාතක කතාවල ඇස් දැන් දුන්නා, හිසකෙස් දන් දුන්නා, ලේ දන් දුන්නා කියලා අපි කතන්දර අහලා තියෙනවා. හැබැයි මුළු ජීවිතේම දන් දුන්නා කියලා අපි අහලා නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ ඉන්න පන්සලේ ඉන්න නායක හාමුදුරුව ඇතුළු හාමුදුරුව ඔක්කොම කරලා තියෙන්නේ මුළු ජීවිතේම දන් දීලා තියෙන්නේ. කා වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඉතින් මම ඒක හින්දා නැවත වතාවක් පින් කියලා ප්‍රාර්ථනා කරනවා මේ සංඝරත්නයට. මේ වගේ කටයුත්තකට අපට සහයෝගය දීම සහ මේ මුළු ලංකාවෙම ඉන්න ළමයින්ව මේ පවුල් ටික මේ ඔක්කොම බලා ගන්න එකට
මොකද ඇත්තටම එහෙම බලාගන්නවා කියලා සමහරක් අය හිතන්නේ. හැබැයි මම නම් දන්නවා ඒක බලාගන්නක තමයි කරන්න කියලා. ඉතින් අපි හැම දෙයක්ම ප්ලෑන් කරනකොට අපි බලන්න DP Education එක, DP Education එක අපි පාසල් අධ්‍යාපනයෙන් පටන් අරගෙන අපි ආසියාවේ පළවෙනියට එන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. අපි ඇත්තටම ආසියාවේ පළවෙනියට නෙමෙයි ලෝකේ පළවෙනියට එන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒකත් අපිට ඒ ගෝල් එකත් එච්චර දුර නෑ. මොකද අපේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් තමයි උනේ. අපි හාමුදුරනේ මොරටුව විශ්වවිද්‍යාලෙත් එක්ක එකතු වෙලා ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෝස් එකක් හැදුවා. ඒක හැදුවට පස්සේ අපි ඒක 2022 වෙනි අවුරුද්දේ ගිහිල්ලා වර්ල්ඩ් එකේම හොඳ ප්‍රොජෙක්ට් එක හැදින ලොන්ච් කරා. ඉතින් ඒක ලොන්ච් කරපු හින්දා ඒක ලෝකෙම පළවෙනි ස්ථානේ ආවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවා මේක පර්පස්ලි කරේ අරක පළවෙනියට ඒකත් අරගෙන අපිව දෙවෙනියටත් අපි ආයි DP Education එක ගිහිල්ලා ඉල්ලුව ආයි අපර දෙන්න කියලා. ඒගොල්ලන් කිව්වා එක ආයතනය කර දෙන්න එකයි. ඉතින් ඒක හින්දා අපට ඇත්තටම වර්ල්ඩ් එකේ පළවෙනියා වෙන්න බැරි වෙච්ච හේතුව වෙන මොකක්වත් නෙමෙයි. අපිම නිර්මාණය කරපු, අපිම මොරටුව විශ්වවිද්‍යාලයත් එක්ක හදපු ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෝස් එකට හොඳම අධ්‍යාපනය තියෙනවා කියලා අපට ලෝකෙම සම්මානය හම්බුණා. ඒක තමයි අපි ගිහිල්ලා ඊට පස්සේ ආසියාව එක ගත්තේ. ඉතින් අද පාසල් අධ්‍යාපනය ගත්තොත් ආසියාවේ තියෙන පළවෙනි අධ්‍යාපන නාලිකාව තියෙනවා. ඊට අමතරව ස්මාර්ට් ෆෝන් එකක්, හෑන්ඩ් ෆෝන් එකක් අතේ තියෙන දෙමව්පියොන්ට මේකට ඇක්සස් ගන්න තියෙන්නේ නිකන්. නිදහස් අධ්‍යාපනය කිව්වට ඕගොල්ලෝ ස්කූල් ෆීස් ගෙවනවා. හැබැයි මේ අධ්‍යාපනයට කවුරුත් එක සතයක්වත් ගෙවන්නේ නැහැ. ඕන එක්කෙනෙකුට නිකන් ගිහිල්ලා සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන්. එතන පාසල් අධ්‍යාපනයේ කවුරු හරි හිතනවා නම් හෑන්ඩ් ෆෝන් එකක් තියෙන, මම දන්නවා අනිත් දෙමව්පියෝ ගැන මම කතා කරන්නම්, හෑන්ඩ් ෆෝන් එකක් තියෙන ඩේටා ටිකක් රුපියල් 500ක විතර දාගන්න පුළුවන් දෙමව්පියෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ හිතනවා නම් කොළඹ තමයි හොඳ ඉස්කෝල තියෙන්නේ. අපිට එහෙම නැහැ කියලා ඒක සම්පූර්ණම මිත්‍යාවක්. කොළඹ ඉස්කෝලේ ළමයි අපෙන් තමයි ඉගෙන ගන්න. හොඳම උදාහරණේ මේ පාර A-level කරපු ගණිතාංශයේ පළවෙනි ආපු ආනන්දේ ඒ පුතා. ඒ පුතත් ආවේ අපෙන්. ඉස්කෝලට අමතරව අපෙන් ඉගෙනගෙන තමයි එතනට ආවේ. එහෙම කොහොමද වෙන්නේ? අපි ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු, ඒ කියන්නේ පාසල්වල හිටියනම් පාසල්වල ඉන්න හොඳම ගුරුවරු ටික ගත්තා. ටියුෂන්වල හිටියනම් ටියුෂන්වල හිටපු හොඳම ගුරුවරු ටික ගත්තා. අරගෙන තමයි හදලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා දේශපාලනය කරන අය සුහුරු පන්ති කාමර දෙනවා. දැකලා තියෙනවනේ. දැන් ඒක උගන්වන්නේ කොහොමද? උගන්වන්නේ DP Education එකෙන්. මම තමයි අලියව හදලා තියෙන්නේ. සුහුරු පන්ති කාමරයක් කියලා කියන්නේ හෙණ්ඩුවක්. හැබැයි කාට හරි තේරෙනවද ඒක හෙණ්ඩුවක් කිය මේක තමයි ප්ලැට්ෆෝම් එක කියලා? නෑ. හැමෝම හිතන්නේ සුහුරු පන්ති කාමරයක් දුන්නාම ඉගෙන ගන්න පුළුවන් කියලා. ගෙදර ගිහිල්ලා බලන්නකෝ, රේඩියෝ එකක් හරි TV එකක් හරි තියාගෙන TV channel එකක් නැතුව බලන්න පුළුවන්ද කියලා? කොහොමද බලන්නේ? මේ මමත් පාසල් 675ක සූරු පන්ති කාමර හදලා තියෙනවා. ආණ්ඩුව දෙනවා, විපක්ෂ දේශපාලන නායකයෝ දෙනවා. කොහෙන්ද ඉගෙන ගන්නේ? DP Education එකෙන්. ඒකින්ද මං වගේ එක්කෙනෙකුට පාසල් 10100ම මාස 6කින් එක හා සමානව උගන්වන්න මාස 6ක් හොඳටම ඇති. මොකද ඒ ප්ලැට්ෆෝම් එක හදන්න අවුරුදු 5ක් ගිහිල්ලා තියෙනවා. කාටවත් ඔය හිතන තරම් ලේසි නෑ. සූරු පන්ති කාමරයක් හයි කරාට කොහොමද උගන්වන්නේ? මොකක්වත් නෑ. සූරු පන්ති කාමරයක් හදන එක හොඳටම හොඳයි. මං හැමෝටම, දේශපාලඥය කරන හැමෝටම ස්තුතිවන්ත වෙනවා සූරු පන්ති කාමර දෙන එකට. ඒකෙන් සිද්ධ වෙන්නේ මට උදව්වක් කරන එක, මගේ තියෙන ප්ලැට්ෆෝම් එක මට ඉස්කෝලට අරන් යන්න පුළුවන්. අද ඔයගලන්ට බලන්න පුළුවන් A-level කරපු ළමයින්ගෙන් කොළඹ දිස්ත්‍රික්කේ ලංකාවේම පළවෙනියාවේ මැක්ස්වෙල්ට ළමයා විතරයි
අනිත් ඔක්කොම පිට දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා තියෙනවා. ඔයගලන් දන්නවද අනුරාධපුර සෙන්ට්‍රල් එක පළවෙනි ඉස්කෝල 20 ඇතුළේ ඉන්නවා කියලා? අනුරාධපුර සෙන්ට්‍රල් එක පළවෙනි පාසල් 20 ඇතුළේ ඉන්නවා. හැබැයි කොළඹ ඕගොල්ලෝ හිතන ලොකු ඉස්කෝලේ 20 ඇතුළේ නැහැ. කොළඹ තියෙන්නේ පළවෙනි 20 ඇතුළේ ගෑල් ළමයින් යන ඉස්කෝල 3ක් විතරයි. ඉතින් ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයේට DP education එකත් එක්ක එකතු වුණොත් ඕගොල්ලන්ගේ පුතාට හරි දුවට හරි ලංකාවේ තියෙන හොඳම අධ්‍යාපනය ලැබෙනවා. මම මේ කියන්නේ ටියුෂන් යන්න එපා කියලා නෙමෙයි. ටියුෂන් ගියත් මේක අරන් බලන්න ඕනේ ටියුෂන් ගුරුවරයා මීට වඩා හොඳයිද කියලා. මොකද ඉස් පාසල් යන එක කොහොමත් යන්න ඕනනේ. ඉතින් ඒකින්ද ටියුෂන් එකට යනකොට හැමතිස්සෙම මීට වඩා හොඳට උගන්වන ගුරුවරයෙක් හොයාගෙන යන්න ඕනේ. මොකද සමහරක් ළමයින්ට ටියුෂන් අවශ්‍යයි. හැබැයි යන්න ඕනේ හොඳ ටියුෂන් ගුරුවරයෙක් ළඟට. මොකද හොඳ ගුරුවරයෙක් ළඟට ගියේ නැත්නම් රිසල්ට්ස් හොඳ නැහැ. ඊට අමතරව බලන්න තමන්ගේ ඉස්කෝලේ O-level කී දෙනෙක් පාස් වෙනවද? රිසල්ට්ස් හොඳයිද? නැත්නම් රිසල්ට්ස් හොඳ නැති ඉස්කෝලේකට ගියහම මොකද වෙන්නේ? තමන්ගේ ළමයටත් ඒ කලම තමයි යන්නේ. සමහරක් අය පොඩි කාලෙම අටේදිම ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා පටන් ගන්නවා. හැබැයි එයා ප්ලෑන් කරන ඉස්කෝලේ කවදාකවත් ડોක්ටර් කෙනෙක්ව හදලා නැහැ. ඒතර දෙමව්පිය හැටියට දෙමව්පියෝ දැනගන්න ඕනේ මම අරින ඉස්කෝලේ කවදාකවත් ඒ ඉස්කෝලෙන් A level කරලා ડોක්ටර් කෙනෙක් හදලා නැහැ. ඒතර මේ ළමයාගේ සිහිනේ බොඳ කරන එක කරන්නේ. මොකද හැමෝගෙම අහලා බලන්න ඉස්සෙල්ලාම තමන්ගේ ළමයාට කවුද වෙන්න ඕනේ කියලා. ඒකත් එක්කම හිතන්නේ A level කරන්න අරින්නේ මොන ඉස්කෝලේද කියලා. බලන්න ඒ ඉස්කෝලෙන් කී දෙනෙක් කැම්පස් යනවද කියලා. මොකද ඔය ප්‍රශ්නේවත් අපි හිතන්නේ නැත්තම් අපිට ඔය ප්‍රශ්නේවත් පේන්නේ නැත්තම් ඒ කියන්නේ අවුරුදු ගානකට අපි කියමුකෝ ළමයෙක් ඉන්නවා grade 10 වල. දැන් O level කරන්න තියෙනවා 11 වලදී. ඊට පස්සේ A level කරන්න තියෙනවා. හැබැයි ළමයාට ලොකු හීනයක් තියෙනවා. හැබැයි මේ හීනේ සැබෑ කරගන්න දෙමෝපියෝට නොලෙජ් එකක් නැහැ. ඕගොල්ලන්ට දැන්වත් තේරෙනවද ළමයින්ගේ හීනත් එක්ක හැමතිස්සෙම අපි ප්‍රොජෙක්ට් 100 කරනකොට නම් ඒ 100ෙදි ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකේ අපි අහලා තියෙනවා තමන් කරන්න කැමති මොකද IT ඉගෙන ගත්ත කියලා IT ම වෙන්න ඕනේ නැහැ. මෙතන ડોක්ටර්ස්ලා ඉන්න පුළුවන්, ඉංජිනියර්ස්ලා වෙන්න පුළුවන්, පයිලට්ලා වෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අනුරාධපුර දිස්ත්‍රික්කේ වගේ අය හැදිලා තිනවද කියලා. මොකද එහෙම අපි ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර ළමයවත් එක්ක ඉදිරියට අරන් ගියේ නැත්තම් අපි සමහරක් අය හිතනවා හරි බයයි ඒක හිතන්න. ඒකට මම තමයි කියන්නේ සංස්කෘතික දරිද්‍රතාවය කියලා. ඒක සීයලාගේ මුත්තලාගේ පිටින් එන්නේ. දැන් මිහිඳු මහතරාතන් වහන්සේ මිහින්තලයට ඇවිල්ලා රජ්ජුරුවන්ව ප්‍රශ්න කරනවා. ධර්මයේ දේශනා කරන්න ඉස්සෙල්ලා රජ්ජුරුවන්ට මොලේ තියනවාද කියලා බලන්න. හදිස්සියවත් දේවානන්ද පියස රජ්ජුරුවන්ට මොලේ නැති වුණා නම් අද බුද්ධහගමක් නැහැ හමුදුරනේ මෙතන. මොකද බුද්ධහගම ඉගෙන ගන්න දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ අඹගස් ගැන කතා කරලා මේ අඹගහ ඇර තවත් අඹගස් තියෙනවද කියලා අහලා බැලුවේ ඇයි? අපි දැනට අපට හම්බෙලා තියෙන ওই පොඩ්ඩ විතරයිනේ. අපි දන්නවද ප්‍රශ්න කීයක් ඇහුවද කියලා ඒ වෙලාවේ? රජ්ජුරුවන්ට මොලේ නැත්තම් අද බුද්ධහගමක් නැහැ. ඉතින් ඒ වගේ දෙමව්පියන්ටත් යුතුකමක් තියෙනවා තමන්ගේ ළමයව අරන් යනකොට ඒ පාසල ගැන ඉදිරිය ගැන මේවා ප්‍රශ්න කරන්න ඕනේ. අහන්න ගිහිල්ලා ඉස්කෝලට මේ ඉස්කෝලෙන් කී දෙනෙක් ඒ ලෙවල් පාස් වෙනවද කැම්පස් ගියාද? ඇත්තටම හරි අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා නම් ඒක කොලේක ලියලා බිත්තිය කලවල තියන්න ඕනේ. එතකොට හැමෝම දන්නවා දැන් මොකද මොරටුව විශ්වවිද්‍යාලය ගත්තාම මොරටුව විශ්වවිද්‍යාලයට ඉස්කෝල 175කින් විතරයි එන්නේ. ඉස්කෝල 10,100ක් තියෙනවා. ඔය 175ට නොගිය එක්කෙනෙක්වත් මම මේ කියන්නේ DP education එක පටන් ගන්න ඉස්සෙල්ලා. ඉස්කෝල 175ක ළමයි විතරයි මොරටුව විශ්වවිද්‍යාලයට ආවේ.
කොළඹ විශ්වවිද්‍යාලය ගත්තත් මං හිතන්නේ ළමයි ඉස්පාසල් 250ක්වත් තියෙනවා කියලා. ඒතර ඒ පාසලට අරින් නැතුව අර පාර යන්නේ කොහොමද? ඉතින් මම ඒකයි කියන්නේ කෝච්චිය කියන්නේ නම් කෝච්චි ස්ටේෂන් එකකට යන්න ඕනේ. නැතු බස් ස්ටේෂන් එකට ගිහිල්ලා කෝච්චියක් බලන් හිටියොත් ළමයා අනාථ වෙනවා. ඉතින් ඒකින්ද මේ දෙමව්පියන්ටත් මේ දැනුම ඔයගොල්ලන් දන්නවද නිදහස් අධ්‍යාපනයේ පටන් ගත්තට පස්සේ දෙමව්පියෝ ළමයින්ව එව්වේ නැහැ පාසල් වලට. කන්නංගර මහත්තයර සිද්ධ වුණා හවස පන්ති තියන්න දෙමව්පියන්ට. දෙමව්පියන්ව ගෙන්නලා කිව්වා ඇයි මේ අධ්‍යාපනයේ තියෙන වටිනාකම ඇයි පාසල් වලට ළමයා එවන්න ඕනේ? ඒතර ඒ වගේම ලෙක්චර් එකක් තමයි අද මට දෙන්න වෙලා තියෙන්නේ. මොකද ළමයින්ගේ කිසිම හීනයක් බොඳ කරන්න එපා. මොකද බොඳ කරන්නේ නැතුව ඒ පාත් එකට දාන්න දෙමව්පියන්ට තමයි ඒ ඒ ඒ වගකීම තියෙන්නේ. මොකද එක්කෝ ඩීප් එඩියුකේෂන් එක පැත්තෙන් පාත් එක හදාගන්න ඕනේ, නැත්නම් අර ස්කෝල්ට අරින්න ඕනේ. මේ ස්කෝල්ට ඇරලා අපි දන්න ඕන නම් ෂුවර් එකටම එන්නේ නැහැ කියලා. ඉතින් මොකද කරන්න පුළුවන්? මට මේ ඊයේ දුවෙක් හම්බුණා, එයාට පයිලට් කෙනෙක් එන්න ඕන, හැබැයි ආර්ට් කරන්නේ. ආර්ට් කළා. ඉතින් ඒ ළමයාට දැනුමක් නැහැ. හැබැයි මම ඇත්තටම අපි කිව්ව දැන් පයිලට් කෙනෙක් වෙන්න ඕන නම් මොනවාද ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ, ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕන නම් මොනවාද. සමහරක් අය මට හම්බෙලා තියෙනවා ඉංජිනේරුවෙක් වෙන්න බයෝ සයන්ස් කරනවා, එකවුන්ටන් කෙනෙක් වෙන්න ආර්ට් කරනවා. ඒ කියන්නේ අපිට ඒ සම්බන්ධවත් අපි දැනුමක් නැහැ කියලා. අපි සම්පූර්ණම මොකද ලෝකේ ඔය දෙමව්පියෝ තරම් උගන්නන්න මහන්සි වෙන ලෝකේ වෙන රටක් නැහැ. හැබැයි මහන්සි වුණාට මහන්සියේ ප්‍රතිඵල කොහොමද ගන්නෙ? ළමයින්වත් අපි මහන්සි කරනවා. ඒතර ඒ ප්‍රතිඵල ගන්න නම් අපිට එක හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ, අනිත් එක තමයි යන පාර යන්න ඕනේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද ඉස්සර ශාස්ත්‍රතාවයේ කියලා අපිට කිව්වේ කියවන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් තමයි ඔය කියන්නේ ආසියාවේ තියෙන ශාස්ත්‍රතාවයේ වැඩිම රට ලංකාව කියලා. ඇයි ඒ කිව්වේ? බස් එකක බෝඩ් එකක් බලලා අතරමං නොවී ගෙදර යන්න පුළුවන් කියන එක. මොකද ඉස්සර ඒ 1970 ගණන් වල මිනිස්සුන්ට අතරමං වෙනවා මිනිස්සු. කියව ගන්න බෑ, ලියන්න බෑ. බස් එකක් අහම දන්නේ නැහැ කොයි බාරේද කියලා, වෙන බස් වල නගින්නේ. හැබැයි එතකොට ආසියාවේ මේක තමයි හොඳම අධ්‍යාපනයේ තිබුණේ, හැමෝටම කියවන්න පුළුවන් ලියන්න පුළුවන්. අදත් අපි ඒක තමයි කියන්නේ. අවුරුදු 40කට පස්සෙත් කියනවා ආසියාවේ තියෙන ශාස්ත්‍රතාවයේ හොඳම රට ඇයි මෙහෙම වුනේ? දැන් මේ ශාස්ත්‍රතාවල් වැඩ කරන්නේ නැහැ. දැන් වැඩ කරන්නේ ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා තමන්ට වැඩ කරන්න පුළුවන් අධ්‍යාපනයක් තියෙනවද කියන එක විතරයි දැන් බලන්නේ. අර අර පර්ණ ශාස්ත්‍රතාවේ වැඩ කරන්නේ නැහැ. ඒ පර්ණ ශාස්ත්‍රතාවේ අපි හදලා තියෙන්නේ අතරමං නොවී ගෙදර යන්න. දැන් බලන්න කවුරු හරි ලියන්නයි කියන්නයි දන්නේ නැත්තම් කොහොමද ගෙදර යන්නේ කියලා. ඉතින් මම ඒක තමයි කියන්නේ හැමතිස්සෙම. මම මේ දුවලා පුතාලට කියන්නේ, දෙමව්පියන්ටත් කියන්නේ. මොකද දෙමව්පියන්ටත් ඇත්තටම ඕගොල්ලන්ගේ ළමයාගේ ජීවිතය ගැන ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්න ඇහුවා කියලා බය වෙන්න එපා. ඉදිරිය ගැන කතා කරා කියලා බය වෙන්න එපා. මොකද මම මෙතනට එන්න මට අධ්‍යාපනයේම තමයි පිට වෙලා තියෙන්නේ. ඔයගොල්ලන් හිතන්නේ නැති මටත් දෙමව්පියන්ට සල්ලි තිබුණා කියලා මම එකපාරට මෙතනට ආවා කියලා නෑ. මම හැම කම්පැනි එකක්ම අරිනකොට ඒකට අඩුම ගානේ මාස 6ක් විතර දාලා තිනවා ඒක ඉගෙන ගන්න. මම ඔයගොල්ලන්ට කියන්නම් හොඳ උදාහරණයක්. මේ යෝදෑල මේ විදිහට මේ වාරි තාක්ෂණයත් එක්ක උගන්නලා මහවැලියේ හිටපු ඉංජිනියර්ස්ලා 4 දෙනෙක් ගිහිල්ලා හෙක්ටයාර් මට හරියටම මතක නැහැ ඔස්ට්‍රේලියාවේ මරි ඉරිගේෂන් කියලා මුළු සම්පූර්ණම ඩිසයින් කරේ ලංකාවේ ඉංජිනියර්ස්ලා 4 දෙනෙක්. මං එහෙ ගිහිල්ලා මට වාරි තාක්ෂණ ඉගෙන ගන්න මම සුමාන 2ක් නැවතිලා හිටියා. ඔයගොල්ලන් මගෙන් අද හැවුවොත් වතුර ටිකක් දීලා මේක කොහොමද අරින්න ඕනේ කියලා, කොහේ ඉඳලා කොහෙටද කියලා ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මම මෙහෙම ඉඳලා උත්තර දෙන්නම්.
ඉගැනේ. මං එච්චර ඉගෙනගෙන තියෙන මේ සම්බන්ධව. අද ඕගොල්ලෝ මගෙන් ඇහුවොත් රත්නපුරේ කොච්චරද ගං අතුර ගලනවනේ කියලා, මොකද්ද විසඳුම් කියලා මං ඒකත් කියන්නම් මෙහෙම ඕන්නම්. මේක මේ මහ දෙයක් නෙමෙයි ඉගෙන ගත්තට පස්සේ. හැබැයි ඉගෙන ගත්තොත් විතරයි සල්ලි හම්බ කරන්න පුළුවන්. පළවෙනිය වෙන්න පුළුවන්. පන්තියෙත් ඉගෙන ගත්තොත් පළවෙනිය වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ හැම දෙයකම ඉගෙනීම තමයි අන්තිමට බලපාන්නේ. සමහරක් අය අපේ රටේ දැන් සමහරක් IT ඉගෙනගෙන සල්ලි හම්බ කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ගෙදර ඉඳලා සල්ලි හම්බ කරනෝ, කාර් එකක් ගන්නෝ, අල්ලපු ගෙවල් වල මිනිස්සු කියන්නේ වෙන වෙන දේවල්. දැන් මගේ එක දවසක් ක්වෙස්චන් එකක් ඇහුවා, සර් අපිට සල්ලි තියෙනවා, කාර් එක තියෙනවා, ඔක්කොම තියෙනවා, සර් අපි නරක වැඩ කරනවා කියලා තමයි වටපිට ගමේ මිනිස්සු කියන්නේ කියලා. මං කිව්වා ඔකට කලබල වෙන්න එපා. අපේ රටේ සංස්කෘතිය හැටි මේක. මොකද්ද? දැන් බලන්න සුදු කුරුල්ලෙක් පියාටු දිගට තිබුණොත් ඌට කියන්නේ මොකක් කියලාද? කුරුල්ලට සුදුරේදී හොරා. ඇයි? කුරුල්ලගේ පියාටු දිගයි ලස්සනයි, මේක බලන් ඉන්න බෑ අනිත් අයට. තග්ගාල කියනවා සුදුරේදී හොරා කියලා. ඊට පස්සේ තැඹිලි පාට කුරුල්ලෙක් ඉන්නෝ හොඳට මේ පියාටු දිග, හැමෝටම බලන් ඉන්න බෑ, මෙයාට කියනවා සිවුරු හොරා කියලා. ඇයි? හොරා 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 කියලම තමයි මේ රටේ සංස්කෘතිය පුරුදු වෙලා තියෙන්නේ. කාට හරි තිබුණොත් හොරා. ඇයි? මේ කුරුල්ලන්ට නම් දැම්මේ අපේ මුතුන් මිත්තෝ. ඒගොල්ලන්ගෙන් තමයි මේ පැවත එන්නේ. ඕගොල්ලෝ දැකලා නැද්ද එහෙම හොරා 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 කියන මිනිස්සු? දැකලා තියෙනවනේ. ඇයි? අර කුරුල්ලන්ට නම් දාපු අයගෙන් පැවත එන්න අය. ඒගොල්ලන්ට කාට හරි මොන හරි තිබුණොත් හොරකම තමයි හිතන්නේ. ඇයි? තමන්ට අධ්‍යාපනයක් නැහැ. තමන්ට තියෙන බොරු අධ්‍යාපනයක්. තමන්ට බොරු අධ්‍යාපනයක් නැත්නම් ඇත්ත අධ්‍යාපනයක් තියෙන මිනිහෙක් ඇයි සල්ලි හම්බ කරන්න දන්නේ නැත්තේ? මිනිස්සු කියනවා මට මාර අධ්‍යාපනයක් තියෙනවා. එහෙනම් ඔය ඉවා ඔය දුප්පත්. ඒ කියන්නේ එයාටත් තියෙන්නේ බොරු අධ්‍යාපනය. මොකද මම බිලීව් කරන්නේ අධ්‍යාපනය හරියට තියෙන මිනිස්සුන්ට සල්ලි නැහැ කියලා. මොකද අධ්‍යාපනයේම විතරයි මුදල් හම්බ කරන්න පුළුවන්. මොකද ඒක මගේ මම දන්නේ ඒක. මොකද මම ඇයි එච්චර දුරට ඉගෙනීමට මම ට්‍රස්ට් කරලා තියෙන්නේ? ඒ දැන් මම තව උදාහරණයක් ඕනනම් කියන්නම්. අපි මේ ෆැබ්‍රික්, ඒ කියන්නේ රෙදි හදන ව්‍යාපාරයක මම මේ කම්පනිස් ගන්නකොට ලෝකේ තියෙන අඩුම මිල ගණන් වලට හදන රෙදි තමයි හැදුවේ. ඉතින් ඒකින්ද පාඩුයි. පාඩු හිඳ බංගලොත් හිඳ විකුණනවා. ඒතර බංගලොත් හිඳ විකුණනකොට මං ඉස්සෙල්ලම් බලන්නේ ඒ කම්පැනියට සිස්ටම් එකක් තියනවාද? සිස්ටම් එකක් නැහැ. ඉතින් ඒක බංගලොත් එන්න අහන්න දෙයක් නැහෙනේ. ඉතින් ඒතර මං දන්නවා රයිට් මේක මං අරගෙන සිස්ටම් එක හැදුවාමත් මට එක ලෙවල් එකකට කම්පැනි එක ගේන්න පුළුවන්. ඊළඟට මං බලනෝ ලෝකේ වැඩිම මිල ගණන් වලට හදන ෆැබ්‍රික් තියෙන කවුද හදන්නේ? එහෙමනම් අපි එතනට යන්න ඕනේ. ඉතින් එතනට ගියහම තමයි අද අපි මම දවසකට කිලෝමීටර් 200 රෙදි හදනවා. ලංකාවේ තියෙන يعني මිල ගණන් අධිකම ලෝකෙටම දෙන්න පුළුවන් අපේ ළඟ තමයි මේ ෆැබ්‍රික් තියෙන්නේ. කිලෝමීටර් 200ක් දවසට, දවස් 7කට කිලෝමීටර් 1400ක් ඕන ලංකාව වටේ මුහුදු තීරේ එලන්න පුළුවන් මට රෙදි. හැබැයි මේවට ඔක්කොම ටයිම් දාලා තියෙන්නේ. මේ වගේ අපි දන්නේ ලබන සුමානේ එන්නේ අපට ඕඩර් එක මොන කලර් එකද කියලා. අපි કૃතිම බුද්ධිය දාලා තමයි ඩයි ඕඩර් කරන්නේ. ඒ කියන්නේ කලර් එක අපි දන්නව ලබන සුමානේ ලෝකේ ඉල්ලුමට හරියන්න මොන කලර් එකද තියෙන්නේ කියලා. මොකද නැත්තම් අපි දන්නේ නැතුව මුළු කලර්ස් ටික ඔක්කොම අපි ගෙනහලා අනවශ්‍ය කලර්ස් උත් ගෙනහලා තියා ගන්න ඕනේ. මොකද ඒවට ලයිෆ් ටයිම් එකක් තියෙනවා. ඒ සමහරක් ෆැබ්‍රික් තියෙනවා අත දිගෑරියොත් ඒ
අපි හදලා තියෙන ඩිසයින් එක අනුව අතන එනර්ජි නැතුව නිකන් රෙද්දෙන් නවනවා. ඔය ස්පෝට් කරන අය නයිකි වගේවා ඇයි අපින්ම ගන්නෙ? හැබැයි මිල අඩු නෑ, ඇත්ත කියන්න එපැයි. මගේ රෙදි තමයි මිල වැඩිම රෙදි ලෝකෙ තියෙන. ඒගොල්ලො දැකලම හිනා වෙලා කියනවා හොඳ රෙද්දක් දැක්කොත් අහන්නේ ලංකාවේද කියලා. හැබැයි අපි මොකද්ද කියන්නේ? අහල බලන්න, ඉඳි කට්ටක්වත් හදන්නේ නැහැ කියලා කියන්නේ. ඇමරිකාවේ මිනිස්සුන්ට මොකද වතුරවල ක්ලෝරීන් 99.7% තමයි සුද්ධ කරන්න පුළුවන්. 0.3% හදන්න බෑ. 0.3 අයින් කරන්න බෑ. හැබැයි ඒ ලෝකේ තියෙන ඇමරිකාවේ ඒ 3M කම්පැනි එක තමයි 100% ක්ලෝරීන් ඇබ්සෝබ් කරන්න පුළුවන් ඒ ෆිල්ටර්ස් හදන්නේ. හැබැයි ඒකේ ටෙක්නොලොජි එක මගේ. ඒ 0.3 අපි අයින් කරා ලංකාවේ ඉංජිනියර්ස්ලා. ඇයි? දැනුමත් එක්ක තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඇමරිකාවේ ඒ ෆිල්ටර් එකකින් ෆ්‍රිජ් වල හයි කරලා තියෙන ෆිල්ටර්ස් 3M එකේ බලන්න පුළුවන් වෙබ් එකකට ගිහිල්ලා ගහලා. මම වෙනම ෆැක්ටරි එකක් හදලා තිනවා ඒකට. මෙහෙම කියන්න ගියොත් මට දිගට කියාගෙන යන්න පුළුවන්. මොකද මං 60,000කට රස්සාවල් දුන්නේ ඔහොම හදලා. ඇයි? ඒ හැම දෙම අධ්‍යාපනයේ තියෙන්නේ. අධ්‍යාපනයේ නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. හැමෝම හිතන්නේ ලක් එක කියලා එකක් තියෙන අය ඕනම එක්කෙනෙකුට ඕනම රස්සාවක් කරන්න පුළුවන්. ය තාත්තට සල්ලි දීචින්ද පුතාට පුළුවන්. ය බෑ. මගේ දූල තුන්දෙනාට මං හොඳට උගන්වන්නේ ඒකයි. මම විශ්වාස කරන්නේ ඒගොල්ලන්ට තාත්තගේ සල්ලි නේ වටින්නේ, අධ්‍යාපනයේ වටින්නේ කියලා. මොකද අධ්‍යාපනයේ නැත්තම් ඒ ළමයි මගේ සල්ලි ටික විනාශ කරලා දායි. ඉතින් මම බලන්නේ ඒගොල්ලෝ ලොකු වෙනකොට මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් ඇතර මම උදව් කරලා කොහොමද මේ රට උඩට ගන්නෙ කියලා. නැත්තම් ඒගොල්ලන්ටත් උදව් කරන්න වෙනවා. මොකද ලෝකේ තියෙන NGOs 10 ගත්තොත් ඔක්කොම උදව් කරන්නේ ඇඳුමක් එකපාරක් ඇවිල්ලා දෙන්න, සපත්තු දෙකක් දෙන්න, කෑම වේලක් දෙන්න, දීලා ෆොටෝ ටික ගහන් ගිහිල්ලා පෙන්නනවා. බලන්න ගිහිල්ලා වෙබ් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් Google කරලා බලන්න ලෝකේ කවුරු හරි අධ්‍යාපනයට සල්ලි දෙනවද කියලා. නෑ. ඇයි? දුප්පත්කම තිබුණොත් විතරයි ඒ NGOs වල සල්ලි එකතු කරන්න පුළුවන්. ඉතින් මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ බලන්න මෙහෙ තට්ටු 10ක බිල්ඩින් එකක් තියෙනවද? නෑ. ඇයි? එයා කන්ඩිෂන් කරලා ඔෆිස් හදලා තියෙනවද? නෑ. ඇයි? අධ්‍යාපනයේ තියෙන දරුවෝ වැඩිපුර නෑ. වැඩිපුර හිටියනම් මෙතන ඔෆිස් අරින්න වෙනවා. ඔෆිස් අරින්න වුණා නම් එයා කන්ඩිෂන් කරපු ඔෆිස් කොම්ප්ලෙක්ස් ගහන්න වෙනවා. ඇයි නැත්තේ? කිසිම තැනක නෑ. ඕගොල්ලෝ හිතන්නේ ආණ්ඩුවෙන් හදන්න ඕනේ කියලා. ආණ්ඩුවෙන් කොහොමද හදන්නේ? ආණ්ඩුවෙන් හදලා මොකක් කරන්නද? ආණ්ඩුවට හදන්න බෑ. මං ඒක තමයි කියන්නේ. රට හදන පරපුර අපි හදමු කියලා කියන්නේ ඒකයි. ඔය ළමයිම තමයි ඉගෙන ගන්න හම්බ කරන්න ඕනේ. ඔය ළමයි තමයි කොම්පැනි වල අයිතිකාරයෝ වෙන්න ඕනේ. දැන් දැක්කනේ අටමස්ථානෙට වෙබ්සයිට් එක කවුද හැදුවේ? මිහින්තලේ IT කැම්පස් එකේ ළමයි. මිහින්තලේ කිව්වහම කවුරුත් හිතනවද IT කැම්පස් එකේ එච්චර ඉඳලා මේ වගේ පොඩි කාල සීමාවක් ඇතුළත මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද කියලා. මොකද මම දැන් කතාවෙත් මම අර පුතාගෙන් ඇහුවේ ඒකයි. ඕගොල්ලෝ ඉන්ෆෝමේෂන් හොයාගන්නද මහන්සි වුණේ මේක හදන්නද කියලා? සර් දෙකටම මහන්සි වුණා කිව්වා. ඒ කියන්නේ 50%ක් විතර තමයි හදන්න මහන්සි වුණේ. මොකද ඔය පේජ් 10 10 දෙනෙකුට හැදුවොත්, මොකද සමහරක් කම්පැනි ට්‍රේනින් එකේදී මම දැකලා තියෙනවා එක පේජ් එකක් එක දවසර හදන්න ඕනේ. පේජස් 10ක් තිබුණා නම් 10 දිනකට දුන්නා නම් එක දවසෙන් වෙබ්සයිට් එකක් හදන්න ඕනේ. අපි එතනට ආවොත් විතරයි අපිව ලෝකෙ පිළිගන්නේ.
මං එක තමයි මේ පුතාගෙන් ඇවිල්ලා ඇහුවේ කොච්චර මහන්සි වුණාද කියලා. මොකද හරියට ඉගෙන ගත්තට පස්සේ මේවා කිසි දෙයක් මහන්සි වෙනවා කියන කතාවක් නැහැ. මොකද තමන් ආදරය කරන දෙයට එහෙම මහන්සි වෙන්නේ නැහැ. මොකද මහන්සි නැහනේ තමන් ආදරය කරනකොට, ඒකට තමයි කැමති. ඇයි දැන් මම ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුර ගෙවාගෙන? මම ඊයේ අනුරාධපුරයට ඇවිල්ලා නැවතිලා මම ආවා. ඇයි? මට ආස මේ ඉන්න මහජනයාගේ සතුට, ඒ කියන්නේ කොහොමද මේ මහජනයාව මම පෝසත් කරන්න කියලා තමයි මම බලන්නේ. දරුව මගේ කියලා හිතුවොත් මට මේ දේ කරන්න පුළුවන්. මම හොඳ උදාහරණයක් දෙන්නම්. මම ප්ලේන් එකක යනකොට පොඩි දරුවෙක් පිටිපස්ස සීට් එකේ අඬනවා. ඒ ගමන ඒ ගර්ල් ස්ටුවර්ඩ් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා, සර් සෝරි සර් සෝරි සර්, මෙයා අඬන එක නවත්ත ගන්න බෑ කියලා. ඉතින් මං ඕකේ කියලා නිකන් හිටියා. මෙයා දෙවනි පාරක් ඇවිල්ලා මට කියනවා සෝරි කියලා. ඉතින් මට පොඩ්ඩක් මං බැරුවා මේක මේ හෙන එයාට මං කිව්වනේ කමක් නැහැ කියලා. මං බැරිම දැන කිව්වා ඒ ඉන්නේ මගේ ළමයා කියලා. අන්න පොඩ්ඩක් පස්සට ගිහිල්ලා සර් එතන හස්බන්ඩ්ත් ඉන්නවා කිව්වා. මං කව හස්බන්ඩ්ත් හිටියත් ළමයා මගේ කියලා. ඊට පස්සේ තමයි එයාට ෂොක් වුණේ මේ මොකද්ද කියන්නේ කියලා. මං එයාට එක්ස්ප්ලේන් කරලා කිව්වා ඒ ළමයා මගේ කියලා හිතුවොත් ඒ අඬන එක මගේ ළමයා නම් අඬන්නේ, මට සද්ද එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද ඔයා කලබල වෙන්න එපා. ඔයාට තේරෙන්නේ අනුන්ගේ ළමයෙක් කියලා. මං කව ඒකයි ඔයයි කලබල වෙලා තියෙන්නේ. මං කලබල වෙලා නැහැ. මොකද ඒ අවස්ථාවේ ඒ දරුව අඬනවා නම් තමන්ට මොකද කරන්න පුළුවන්? දරුවා ගිහිල්ලා නලවන්නේ මම බෑ. මට තියෙන එකම දේ හිතන්න, දරුව මගේ කියලා හිතුවනම් ඒ අඬන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. අපේ ගෙදර නම් එහෙම බෑ. මගේ නෝනා දැනගෙන ඉන්න ඕනේ බඩගින්නට දඬන්නේ, නිදිමතට දඬන්නේ, වැටිලා දඬන්නේ, අසනීපෙට දඬන්නේ. හදිස්සියවත් අඬන සද්දයක් ඇහුවිට මං කිව්වොත් බබා අඬනවා කියලා. එයා මගෙන් අහන්නේ ඒ මොකද අඬන්නේ කියලා. ඉතින් මං අර උත්තරේ හරියට කියන්න ඕනේ. නැත්තම් කියන්නේ ඔයා තාත්ත කෙනෙක් කියලාවත් අඬන එකවත් දන්නේ නැහැ කියලා. දෙකින්ද මම මේ අඬන එක හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙන ගෙදරින්. මොකද සමහරක් දුවලා පුතාලා නිදිමතට අඬනවා. ඒ අඬන්නේ එක විදිහකට. කෑම ඕන වුණාම අඬන්නේ, බඩගින්නට අඬන්නේ තව විදිහකට. වැටුණාම අඬන්නේ තව විදිහකට. අසනීප වුණාම අඬන්නේ තව විදිහකට. ඒතර මේ අඬන විදිහත් මං වගේ තාත්ත කෙනෙක් දැනගෙන ඉන්න ඕන වුණා. මොකද අරයා මගේ නෝන අහන්නේ ඒක. ඒකින්ද මම මේ අඬන එක මට එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි ළමයි අඬන එක. හැබැයි ඕගොල්ලන්ට එහෙම හිතන්න පුළුවන්ද? ඕගොල්ලන් හිතන්නේ මොකද්ද? මේක මහා හරි කලදරයක්නේ. මේ ප්ලේන් එකවත් යන්න නැහැනේ. නෑ, මං ඒක අර විදියට හිතලා හරි සතුටින් ගියා. නැත්තම් පැය දෙකක් විතර අඬන එකට මම කේන්ති අරන් හිටියා නම් හරි අපරාධයක්නේ. මං ඊට පස්සේ අර ගර්ල්ට කතා කරලා කිව්වා, ඔයත් මෙන්න මේ විදිහට පුරුදු වුණොත් ඔයාටත් අප්සෙට් එකක් නැහැ කියලා කියලා තමයි යාව සංසුන් කර මං ඉස්සෙල්ලා. දැන් දුවල පුතාලාට තේරෙනවද තාත්තලා අම්මලා කොච්චර අමාරුවෙන්ද ඕගොල්ලන් හදලා තියෙන්නේ කියලා? අම්මලා බයිනවා තාත්තලාට ඕගොල්ලෝ අඬන විදිහ දන්නේ නැත්තම්. අඬන්නේ මොකටද කියලා ප්‍රශ්නේ අහුවහම උත්තර දී ගන්න බැරි නම් එතනට යනවා. හැබැයි ඕගොල්ලන් හිතන්නේ ඒවා. මොකද ඕගොල්ලන් ඒකට මතක නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ හැමෝටම දැන් මං වගේ කෙනෙක් අඬන එකෙත් අච්චර ලෙවල් එකට ගිහිල්ලා. මං හිතන්නේ අනිත් පවුල්වලට ওই ප්‍රශ්නේ ඇවිල්ලා ඇති කියලා. හැබැයි අපේ පවුල එච්චර දුරට දැනගන්න ඕනේ. ඒ සද්දේ වෙනස දැනගන්න ඕනේ. අපේ ගෙදර. හැබැයි ඕගොල්ලන්ට මං හිතන්නේ ඒ ලෙවල් එකේ තාත්තලාට මං වගේ ප්‍රශ්න වලට මුණ දීලා ඇති කියලා. මොකද අපි යනකොට ප්‍රශ්න එච්චර දුරට පල්ලෙහාට යනවා. ඉතින් ඒක නෝනගෙනුත් එන්නේ ඒක, ළමයි බලාපොරොත්තු වෙන්නෙත් ඒක. මොකද අපේ ගෙදර වගේ එක සුමානකර සැරයක් හැමෝම එකතු වෙලා මේ තියෙන සම්බන්ධය ඊට වඩා වැඩියෙන් මේ ගිය සුමානට වඩා ලැබෙන සුමානේ හොඳට හදාගන්නේ කොහොමද කියලා පොඩි මීටින් එකක් තියන්නත් ඕනේ.
ඔගුලා හිතුවද මෙහෙම කරන්නෝ කියලා. කරන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙනීමේ අන්තිමට ගියහම මේවා තමයි එන්නේ. හැබැයි කවුරුත් මං හිතන්නේ එච්චර දුරට ගිහිලා තියෙනවා කියලා. මං ඒකයි කියන්නේ. ඔය හැම ව්‍යාපාරිකම මට අදට ඕගොල්ලන්ට ඇවිල්ලා මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. 60,000කට රස්සාවල් දීලා තියෙන්නේ. මගේ ටෙලිෆෝන් එක රින් වෙන්නේ නැත්තේ. ඇයි? මම සිස්ටම් දාලා ඔක්කොම හදලා තියෙන්නේ. ඒකින්ද මට කවුරුත් එහෙම කෝල් කරන්නවත් මොනක්වත් කරන්නේ නැහැ. මට එහෙම කාගේ ගැනවත් සැකත් නැහැ. ওই 60,000 ගැන මම විශ්වාසයක් තියලා තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ අරන් බලන්න. ඕගොල්ලන්ට හැමෝම අවිශ්වාසයි. මට විශ්වාස නැහැ කාවත්. අපි පිට රටින් ගෙනහල්ලා නැහැ. ওই 60,000 න් වුණනම් පිට රටින් ගෙන අපේ 50ක් ඇති. වෙන රටවල 2000ක් විතර වැඩ කරන ෆොරිනර්ස්ලා. හැබැයි මේක දැනුමත් එක්ක, Taman trust කරන විදිහත් එක්ක, Taman system හදන විදිහත් එක්ක හදන්නේ. දැන් ඇත්තටම දැන් මිහින්තලේ පුතාලට ඊළඟට අපට ඇත්තටම අපි සියම් නිකායේ මල්ලතු පාර්ශවයේ විහාරස්ථාන තියෙනවා මං හිතන්නේ 6000කට වඩා. හැබැයි ඒකෙත් මහන වුණාට පස්සේ මහන වෙච්ච සර්ටිෆිකට් එකේ ඉඳලා හාමුදුරුවන්ගේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඇඩ්‍රස් කරන්න මම හිතන්නේ අපි දැන් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවා උද්දගන්දර රජමහ විහාරේ. මං හිතන්නේ මිහින්තලේ පුතාලා ටිකත් ඒකටත් එක්කහු වෙන්න. මොකද ඊට පස්සේ මේ හැම පන්සලකම තියෙන ප්‍රශ්න ටික අපි සිස්ටම් එකකට දාලා හදලා දෙමු. ඒතොර හැම නිකායකටම අපිට දෙන්න පුළුවන් ඒ ඇප් එක. මොකද ඊට පස්සේ නමත් එක්ක මාරු වෙච්ච ඇප් තුනක් විතරයි තියෙන්නේ. මොකද ඒ පන්සල් වල වැඩ කටයුතු කරන්නත් අපිට සිස්ටම් එකක් හදලා දෙන්න පුළුවන්. නැත්තම් හාමුදුරනේ හාමුදුර වුණත් මහාන වුණාට පස්සේ ඒ සර්ටිෆිකට් එක එන්න අවුරුදු 4ක් 5ක් ගිහිල්ලා ඇති. ඊට පස්සේ එහෙම වෙන්න ඕනේ නැහැ. අපි එක සිස්ටම් එකක් හදන්නම් එක නිකායකට. ඊට පස්සේ අපි ඉතුරු ටිකත් ඒ විදිහටම අනිත් නිකායවල වලටත් අපි දෙන්නම්. දැන් අපි ඒක මල්ලතු පාර්ශවයේ විහාරස්ථානත් එක්ක පටන් අරන් තියෙනවා. ඉතින් හාමුදුරනේ මේ හැම එකක්ම සිස්ටම්. මේ ඇනලොග් යුගයෙන් අපි ඩිජිටල් යුගයට අරන් යන්න ඕනේ. මොකද එහෙම අරන් ගියේ නැත්තම් මේ රටක් පවතින්න බෑ. දුප්පත්කමේ ගැලිලා ඉන්න වෙන්නේ. ඔගලන් හිතනවා නම් මේ දේශපාලන පක්ෂයට විශ්වාසවන්ත මිනිස්සු නැහැ. මෙන්න මේ පක්ෂයට නම් විශ්වාසවන්ත මිනිස්සු ඉන්නවා කියලා. ඇයි පක්ෂකට හිතන්නේ? තමන් අරන් බලන්න තමන්ට එහෙම විශ්වාසවන්ත මිනිස්සු ඉන්නවද කියලා. කඩයක් බාර කඩයක් දීලා සිස්ටම් එකක් නැතුව කැෂර් එකේ තියන නේද එක්ක? පුළුවන් අත උස්සන්න බලන්න පුළුවන් නම් එහෙම ඉන්නවනම් හරි විශ්වාසවන්තයි. පිට එක්කෙනෙක් ගෙනහැරලා එක්කෙනයි ඕනේ මට. කාට හරි පවුලකට විශ්වාසවන්ත එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. අත උස්සන්න පුළුවන් නම් දැන් මෙතන 10,000ක් ඉන්නවනේ. එක්කෙනෙක් අත උස්සන්න කියන්න මට මෙන්න මේ අහවලා ඉන්නෝ මට හරිම විශ්වාසවන්තයි කියලා. නෑ මේ එකක්වත් වැඩ කරන්නේ නෑ. මේවට සිස්ටම් වලින් තමයි අපි මිනිස්සුන් ඒ විදිහට හදන්න පුළුවන්. එතකොට තමයි අපි හොරකම් කරාද නැද්ද කියලාත් දන්නේ. හැබැයි ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද? මේ පක්ෂෙට නෑ මේ 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 හොරකම් කරන මිනිස්සුම තමයි ඉන්නේ. මේ පක්ෂෙට ඉන්න හොරකම් කරන්න නැති මිනිස්සු. එහෙම එකක් නෑ. සිස්ටම් හදන් නැති තාක්කල් මේ රට මෙතනම තමයි. හැබැයි කාටවත් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් දැන් දැකනේ මම පන්සල් වලට වුණත් මම බැලුවහම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නෙට සිස්ටම් එකක් හදන්න ඕනේ. හැදුවහම මේ ප්‍රශ්න ඉවරයි. ඉතින් ඊට පස්සේ අර ආණ්ඩුවේ බුද්ධ සාසන අමාත්‍යාංශයේ තියෙන කනෙක්ෂන් එක තමයි ඔගේ ටයිම් එකක් ගියොත් යන්නේ. මොකද ඒක ඒගොල්ලන්ගේ පැත්තට ඇනලොග්. හැබැයි අපිට මේව ඔක්කොම කරලා දෙන්න පුළුවන් හාමුදුරනේ. ඊට අමතරව පුතා දැන් අර අතන ඕගොල්ලන් හදපු වෙබ්සයිට් එකේ හදන්න ඕනේ QR කෝඩ් එකක්. ඒ පන්සලට ගියාට පස්සේ ඒ පින් කැටේ ළඟ ගහන්න ඒ QR කෝඩ් එකෙන්. ඒතර ඒ පන්සලට තමයි ඩොනේෂන් එක යන්නේ. ඊට පස්සේ තව QR කෝඩ් එකක් හදලා තියන්න ඕනේ ඒ අටමස්ථානේ විහාරස්ථානෙට. ඒකේ ඩීටේල් එක කෙලින්ම එන්න. මොකද නැත්තම් ෆොරිනර් කෙනෙකුට වෙබ්සයිට් ගිහිල්ලා හොයාගෙන යන්නේ නැහැ. ඒකින්ද ලැන්ග්වේජ් ටික දාලා එතන QR කෝඩ් දර QR කෝඩ් දෙකක් තියෙන්නේ මේ වටමස්ථාන විහාරස්ථානේ ඇතුලේ. මොකද
ෆොරිනස්ල නෙවේ දැන් ඇතරම ලෝකල් සයත් සමහරක් අය සල්ලි පාවිච්චි කර නෑ අපේ හාමුදුරන්නේ. එතුර දැන් අපි පින් කැටේට අමතරව QR කෝඩ් එකක් එක්ක ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා එයාගේ බැංකුවේ තියෙන සල්ලි ටිකක් පන්සලට ඩොනේට් කරන්න පුළුවන්ගෙන හදන්න ඕනේ. මොකද අපි ඉස්සර පන්සල්වල පින් පෙට්ටි හැදුවේ යඩවලින්. ඒ කියන්නේ කොයින්ස් දාන්න. දැන් මේ කාසි දාලා පන්සල් දුවන්න බෑ. දැන් කොළ දාන්න ඕනේ. ඒතර කොළ දානකොට සද්දෙන්නේ නෑ. යකඩ පෙට්ටිත් පුළුවන්, ලී පෙට්ටිත් පුළුවන්. මේ ඒ වගේම තමයි දැනුත් ගොඩක් අය දැන් මගේ ළමයි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ඇතේ සල්ලි නෑ හැමදෙන්නම. ඒගොල්ලන් ළඟ තියෙන කාඩ් විතරයි. ඒතර ඒගොල්ලන් පන්සලකට ගියොත් ඒගොල්ලන්ට පින් කැටේ කර දාන්න සල්ලි නෑ. ඒතර ඒගොල්ලන්ට QR කෝඩ් එකක් හදලා තිබුණ නැත්නම් හැමදෙන්නේ එතකොට ඒගොල්ලන්ට පන්සලකට මුදලක්වත් පරිත්‍යාග කරගන්න විදිහක් නෑ. ඉතින් ඒකින්ද මං හිතන්නේ හැම පන්සලකටම අපේ අඩුම ගානේ කැම්පස් තියෙන හැම පන්සලකම වෙබ්සයිට් එකයි ඒ වගේ QR කෝඩ් එකයි ඔක්කොම ඩොනේෂන් එකයි ඒ පන්සලේ විස්තරේ හදලා QR කෝඩ් එකක් එක්ක මම හිතන්නේ දැන් ඔය හදලා තියෙන අපි කැම්පස් 145ක් විවෘත කරලා තිනවා මම හදලා තිනවා 165ක් විතර ඔය 165ම මම හිතන්නේ ඒක කරොත් අනිත් පන්සල් වලට ආදර්ශයක් වෙයි. අපේ පන්සලේ විතරක් නෙමෙයි මේක හැදුවට පස්සේ ඕනම පන්සලකට අපිට නිකන් දෙන්න පුළුවන් වෙබ්සයිට් එකයි ඒ සිස්ටම් එක. ඉතින් ඒකින්ද මං හිතන්නේ ලංකාවේ තියෙන පන්සල් 12600ටම උනත් අපිට අපේ හැමදුන්නේ මේක හදලා නිකන් දෙන්න පුළුවන්. අපිට කැම්පස් වලට හැමදුන්නේ මේක මහා ලොකු දෙයක් නෙමෙයි මොකද ළමයි ඉගෙනගෙන තියෙන විදිහත් එක්ක ඔය පළවෙනි 2, 3, 4 හදනකොට තමයි හැමදුන්නේ අමාරුයි කියලා කියන්නේ. නැත්තම් ඔය ළමයින්ට තව මාස 3කින් විතර වෙබ්සයිට් 10ක් විතර හැදුවට පස්සේ ඕක දවස් 2ක හරි දවස් 3ක හරි ජොබ් එකක්. ඉතින් මම මේ දැනුම සම්බන්ධව හැම තිස්සෙම කියන්නේ ඒකයි දැනුම නැතුව කිසිම දෙයක් කරන්න බෑ. දැනුම නැතුව සතුටු වෙන්නත් බෑ. මොකද සතුට ඕන නම් දැනුම තියෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මම අද දූල පුතාලට මේක කිව්වා දැන් මම අර වගේ තමයි කියන්න තියෙන්නේ. මොකද දැන් අද මෙතන අනවුස් කරන එක්කෙනා කිව්වා ගතිගුණ 10ක් වෙනස් වෙන විදිය. ඒකේ වීඩියෝ එක අරන් බලන්න. ඒ ගතිගුණ 10 ඕගොල්ලන් ප්‍රොජෙක්ට් 100 කරාට පස්සේ ඇමරිකාව බලාපොරොත්තු වෙනව ළමයාගේ ගතිගුණ 10ම වෙනස් වෙයි කියලා. ඇත්තට මේ ගතිගුණ 10 වෙනස් වෙලා දුප්පත්කම හිතින් අයින් කරලා ඒ ළමයාව හදන්න තමයි ওই පළවෙනි ප්‍රොජෙක්ට් 100ම කරලා තියෙන්නේ. ඒක තමයි ලක්ෂ 10ක් වටින්නේ. ඊට පස්සේ 324ම කරාම තමයි ඊළඟ ලෙවල් එකට ඒ ළමයාව අපි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ලක්ෂ 25ක් වටින එකක් ගෙදරට ආවට පස්සේ මේ IT කැම්පස් එක කවුරුත් ළමයි දුප්පත් නැහැ. මොකද අපිට 260 විතර වෙනකොට ඔය වෙබ්සයිට් හදලා, ඒ කියන්නේ වෙබ්සයිට් ඉස්සර හැදුවේ ෆ්‍රන්ට් එන්ඩ් ඩිවලපර්, බැක් එන්ඩ් ඩිවලපර් එහෙම. හැබැයි අපි හදලා තියෙන්නේ ටෝටල් වෙබ් ප්‍රොසෙස් එකම හදන්න පුළුවන් ඉන්ජිනියර්ස්ලා. ඉස්සර අපේ හැමදුන්නේ කැම්පස් එකකින් එන ළමයට පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි හදන්න. බැක් එන්ඩ් එක හදන්න තව කවුරු හරි ඉන්න ඕනේ. පේමන්ට් ගේට්වේ ඇඩ් කරන්න තව කවුරු හරි ඉන්න ඕනේ. සිකියුරිටි බලන්න තව කවුරු හරි ඉන්න ඕනේ. ඒතර 4 දෙනෙක් විතර එක්කහුවෙලා තමයි හදලා තියෙන්නේ. හැබැයි අපි උගන්ලා තියෙන්නේ මේ 4ම එක්කරයට කරන්න පුළුවන් වෙන්නේ. මොකද ලෝකේ තියෙන සමහරක් ලොකු කම්පැනිස් ඇවිල්ලා දැන් එක තැනක ඒ ට්‍රේනින් පීරියඩ් එකේදීම දවසට පේජ් එකක් හදන්න ඕනේ. එච්චරයි. තාම අරන් නැහැ. දැන් දෙන්නේ ට්‍රේනින් එක ඒක. ඉතින් මං හිතන්නේ දූල පුතාලට හොඳට තේරෙනවා ඇති මේ අධ්‍යාපනයේ වටිනාකම. අධ්‍යාපනයේ නැතුව බොරුව ලොකුවට හීනමවනවා නම් ඇත්තටම ඒව නිකන් මේ රැට දකින හීන. ඒකින්ද ඕගොල්ලෝ දවල් හීන දකින්න පුරුදු වෙන්න. දවල් හීන තමයි ඇත්ත කරන්න පුළුවන්. රැට හීන ඇත්ත කරන්න බෑ. ඒව නිකන් ඉබේ පේන හීන. ඒ දවල් පේන හීනේ ඒ හීනෙම ඉන්න ඕන තරම් ලොකු දෙයක් හිතන්න. හිතලා දෙමව්පියන් හැබැයි දෙමව්පියන්ටත් ළමයාව ගයිඩ් කරන්න
පොඩි දැනුමක් අවශ්‍යයි. මොකද දැනුමක් නොතිබුණොත් තමන් හිතුවොත් මම සල්ලි දෙනවා ටියුෂන් යනවා ළමයා ඉස්කෝලේ යනවා හරි කියලා ඒක ප්‍රාර්ථනයක් විතරයි. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තාම තට්ටු 10ක බිල්ඩින් එකක් නැති හේතුව ආණ්ඩු වැරද්දක් නෙමෙයි. මෙතන ඉගෙන ගන්න අරන් තියෙන ප්‍රමාණය අඩුකම. ඇයි ඉගෙන ගන්න ප්‍රමාණය අඩු වුණාම ව්‍යාපාරිකයෝ හැදෙනව අඩු වෙනවා. ව්‍යාපාරිකයෝ හැදෙනව ඒ පොඩි පොඩි ව්‍යාපාර. 10,000කට රස්සාවල් දෙන ව්‍යාපාරිකයෙක් හැදෙන්නේ නැහනේ. 10,000කට රස්සාවල් දෙනවා කියන්නේ ඒ ලේසි පහසු කෙනෙකුට දෙන්න බෑ 10,000කට රස්සාවල්. ඉතින් අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕන. මොකද දැන් ඕගොල්ලන් ගත්තොත් කී දෙනෙකුට මෙතන බැංකුවේ ඩිපොසිට් තියෙනවද? තියෙනවනේ. දැන් ඕගොල්ලන් මොනවද හිතන්නේ ඩිපොසිට් ගැන? අපි බැංකුවේ ඩිපොසිට් එකක් දාලා අපිට ඉන්ට්‍රස්ට් එකක් එනවා. ඇයි ඕගොල්ලන්ට හිතන්න බැරි මම මේ සල්ලි ටික බැංකුවට ණයර දීලා තියෙනවා. අහවල් බැංකුව මගෙන් ණය අරන් තියෙනවා. ඒකට තමයි මට පොලිය ගෙවන්නේ කියලා කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද? ඇයි? එහෙම හිතන්නේ නැහැ. අරකේ නමක් හදලා තියෙනවා ඩිපොසිට් කියලා. ඩිපොසිට් නෙමෙයි ඒක. තමන් ඔය කියන ලොකු බැංකුවල තමන් ණයක් දීලා තියෙන්නේ. ඒ ණයට පොලිය ගෙවනවා. හැබැයි තමන්ට ඒ සතුට ගන්න බෑ. ඇයි? ඩිපොසිට් එකක් දාලා තියෙනවා කියලා ඒ සතුට නැති කරලා දානවා. දැන් ඕගලන්ට සතුට නැද්ද? දැනුත් ඒ තමන් දාලා තියෙන ඩිපොසිට් වල තියෙන බැංකුවට ණයක් දීලා තියෙනවා කියලා හිතුවාම කවුරුත් hina වෙන්නෙත් නෑ. අපි මේ විදිහට තමයි හිතන්න ඕනේ. මොකද ඒ විදිහට හිතුවොත් තමයි මේ ප්‍රශ්න ටික නැති කරලා දාන්න පුළුවන්.